නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේක තමයි අපි ඉදිරියේ දැනට තියෙන බරපතලම අභියෝගය. ඒක කාරණා දෙකක් නිසා මම හඳුන්වනවා බරපතලම අභියෝගය කියලා. එක පැත්තකින් මේ රටේ ප්‍රජාතාන්ත්‍රීයකරණය කියන ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා අපිට අවශ්‍ය කරනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තහම මේ රටේ ජාතික ප්‍රශ්නයට, මේ රටේ ජාතික සංහිඳියාවට විසඳුමක් සෙවීමේ මාර්ගයක් වශයෙනුත් අපිට අවශ්‍ය කරනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අංග දෙකක් අපි එක දිගටම අවධාරණය කරලා තියෙනවා. පළවෙනි අංගය කෙරෙහි රටේ සමස්ත ජනතාවගේ එකඟත්වය තියෙනවා. ඒ තමයි විධායක ජනාධිපති ක්‍රමයේ අත්නෝමතික භාවය අහෝසි කළ යුතුයි කියන. ඒ වෙනුවට ජනතාවට වග කියන, ජනතා පරමාධිපත්‍ය කුළු ගැන්වෙන පාර්ලිමේන්තුවක් ශක්තිමත් කළ යුතුයි කියන කාරණය. මේකට කවුරුත් එකඟයි. නමුත් දෙවැනි කාරණය, අර ජාතික සංහිඳියාව සඳහා අවශ්‍ය කරන බලය බෙදා හැරීම කියන කාරණයේදී ඇතැම් කොටස්වල විවිධ මතිමතාන්තර තියෙනවා. ජාතික සංහිඳියාවට වග කියන වෙනසක් අපි හදාගන්නවා. යුද්ධය අවසන් කරා කියලා මිනිසුන්ගේ හිත්වල තියෙන වෛරය, ක්‍රෝධය, ප්‍රශ්න අවසන් වෙලා නැහැ. ප්‍රශ්න යළි යළි ඇති කරන ස්වභාවයනුත් අපි දකින්න තියෙනවා. ඒ ජාතික සංහිඳියාවට මඟ කියන නීතියක් වෙනසක් දේශපාලන වෙනසක් අපි කරන්නේ. ඒක ව්‍යවස්ථාව ඇතුළේ කරන්නේ. ඊළඟට නීති ආධිපත්‍ය දහවුරු කරගන්න. අපි දැක්ක ඉතිහාසයේ එළියේ යන මිනිස්සුන්ට කතා කරලා ශ්‍රේෂ්ඨාධිකාරණයේ මිනිසුරු පන්දීපු ඉතිහාසයක් කියලා. පාර්ලිමේන්තුවේ නඩු අහලා අග්‍රවිෂකාරවරු එළුම්පු ඉතිහාසයක් අපිට තියෙනවා. ඒවා නැවත ඇති නොවන ආකාරයේ නීති ආධිපත්‍ය තහවුරු කර ගැනීමක් වෙනස්කමක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාගෙන යනවා. නමුත් ඒකේ ව්‍යවස්ථා සභාවේ නියෝජනය අපි අපේක්ෂා කරපු ප්‍රමාණයට ලැබුණේ නැහැ. අපි කිව්වා සිවිල් සමාජයට 7යි, එළියට 7යි, ව්‍යවස්ථා 10යි 3යි දෙන්නේ. අවතන්නේ පහට පහවත් ගන්න බැරුණා. ව්‍යවස්ථා දායකයට 7යි, සිවිල් සමාජයට 3යි. ඒක අනිත් පැත්ත තමයි අපිට ලැබුණේ. ඒකෙන් අවසානයේ පාර්ලිමේන්තු ස්වභාවයම තමයි ඒකේ තියෙන්නේ. 3ක් ඉඳගෙන කරන දෙයක් නෑ, 7ක් එක පැත්තෙන්. ඒක වෙනස් කරන්නේ.